වේදිකාවෙන් සිය රංගන ජීවිතය ආරම්භු ඇය අද වෙනකොට සිනමාවේ වගේම පුංචි තිරේ චරිතාංග රංගන ශිල්පිනියක් වෙලා ඉවරයි. ඒ වගේම තමයි මේ වෙනකොට දෙදරුමක් වුණත් කලාවටත් පවුලටත් එකසේ ආදරය කරන ඇය අපි කවුරුත් ආදරය කරන දක්ෂ ස්වරූපී රංගන ශිල්පිනි අනුරුද්ධිකා පාදුකගේ. ඉතින් නැගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම ඇගේ ජීවිතයේ අපි නොදත් හරි රසබර කතා වගයක් තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. අනුරුද්ධිකා කොහොමද ඉතින් ඔයාට? පවුලයත් එක්ක සතුටින් වැඩ කටයුතු කරගෙන යනවා. මේ ගෙවි යන වසර ඔබේ ජීවිතයට දැනෙන්නේ කොහොමද? එහෙම වෙනසක් නම් නැහැ. පහුගිය වසරවල වගේම සතුටින් ජීවිතයට එන අභියෝග බාර අරගෙන සතුටින් මුහුණ දුන්නා. මේ දවස්වල ඔබේ කලා කටයුතු ගැනත් කියමු නේද? ජනක හේවා පතිරණ මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඊට අමතරව බබාලගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපට කීපයක්ම තිරගත වෙන නියමිතයි. සුනාමි වගේම හිතමතේ ජීවිතේ ළඟදිම දැක බලා ගන්න පුළුවන්. සුනාමි චිත්‍රපටේ නම් ඔබේ චරිතය දීර්ඝව ගලාගෙන යන්නේ නැහැ නේද? ඔව්, ඒක එහෙම නැති වුණත් ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන ලැබීමත් ලොකු සතුටක්. ඒ වගේම තමයි සිංහල දෙමළ පවුල් දෙකක කතාවක් අතරට අපිත් එකතු වෙනවා. දමිළ පවුලේ අයත් එක්ක අපි ගොඩක් හිතවත් වෙනවා. දමිළ පවුලේ දරුවා සුනාමියෙන් අතරමං වෙනවා. ඒ දරුවා හොයාගන්න අපිත් අන්තිමේදී උදව් වෙනවා. ඔය විදිහට තමයි සුනාමි චිත්‍රපටයේ මගේ චරිතය ගලාගෙන යන්නේ. ඉතින් කියන්නකෝ, එදා සුනාමි ඛේදවාචකේ අහන වෙලාවේ අද සුනාමි චිත්‍රපටේ නරඹන වෙලාවේ ඔබට මොකද හිතෙන්නේ? සුනාමිය ගැන අහනකොට මට විතරක් නෙමෙයි අපි හැමෝටම ඇති වෙන්නේ දුකක්. මීට වසර කීපයකට උඩදී සුනාමිය ආවා කියද්දී අපි ඒ වචනේ අහලවත් තිබුණේ නැහැ. ඒ තැනදී අපි දුර්වලයි. ඒට අදාළ බලධාරීන් කිසිම දැනුම් දීමක් දීලා තිබුණේ නැහැ. එදා මම ජයශ්‍රී මහ බෝධිය ළඟ හිටියේ ටෙලි නාට්‍යයක රෝගත කිරීම කරන අතරතුර. අද සුනාමි චිත්‍රපටේ නරඹද්දී එදා දැනුණු වේදනාව මට දැනෙනවා. මට ඒ අතීතේ නැවත මතක් වෙනවා. ඉතාමත් සාර්ථක විදිහට චිත්‍රපටය නිම කරලා තියෙනවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා සුනාමි චිත්‍රපටය ළඟදිම තිරගත වෙයි, ඇවිත් බලන්න කියලා. අද ගොඩ දෙනෙක් ළමා පරපුර යොදාගෙන නිර්මාණ හදනවා. ඔබත් මවක් විදිහට ඒ ළමා නිර්මාණ තුළින් සමාජයට යම් දෙයක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවද? ඇත්තටම ලෝකෙ දිහා බැලුවොත් ළමා නිර්මාණ අතර හොඳ ළමා නිර්මාණ බිහි වෙලා තියෙනවා. ළමා නිර්මාණ හරහා සමාජයට වගේම වැඩිහිටි පරපුරට යමක් ලබා දෙන්න පාසුයි. ඒ දැන් හැදෙන නිර්මාණ වලින් ජීවිතයට ලැබෙන දේවල් අඩුයි. මොනවා හරි කතාවක් තමයි ඒකෙ සිද්ධ වෙන්නේ. මගේ දරුවන්ට මම කාටුන් හැර ටෙලි නාට්‍ය නරඹන්න දෙන්නේ නැහැ. කුඩා අවදියේ ඔවුන් දකින ඒ රූප රාමු මොන විදිහට ඔවුන් ග්‍රහණය කරගනීද කියන්න දන්නේ නැහැ. ඒ නිසා හරිතේ කියලා දීලා සමාජයට හොඳ පිරිපුන් දරුවන් දායාද කිරීමයි වැදගත් වෙන්නේ. දැන් දකින ටෙලි නාට්‍යවල ආදරේ වෛරය පරිගැනීම මරා ගැනීම ඔය විදිහට විවිධ කතා තමයි නරඹන්න තියෙන්නේ. ඉතින් ඒවයින් සමාජයට ලැබෙන දෙයක් නැහැ කියලයි මම නම් හිතන්නේ. වර්තමාන ටෙලි නාට්‍යවල හොඳ නරක දෙකම අපි දකිනවා. හැබැයි ඉතින් නරක චරිතවල හොඳක් ඇත්තෙම නැහැ වගේ නේද? ඔව්, මමත් විවිධ චරිත රඟපාලා තියෙනවා. මම යහපත් ගැහැණියගේ චරිත තමයි වැඩිපුර රඟපාලා තියෙන්නේ. මමත් සමහර අවස්ථාවල පිටපත්වල දකිනවා වැරදි කරන කෙනෙක්ගේ චරිතයක් ලියවිලා තිබුණත් ඇයගේ හොඳක් ඒ චරිතය තුළ ලියවිලාම නැහැ. මේ සමාජයේ එකම චරිතයක් තුළ මිනිසුන් ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතින් නරක මිනිසුන් කියලා කොටසකුත් නැහැ. ඔවුන් තුළ හොඳ ගතිගුණ සැඟවිලා තියෙනවා. ඉතින් පිටපතක් තුළ එක් චරිතයක් වැරදිකාරියක් විදිහට ලියවුනොත් එහි හොඳක් ලියවෙන්නේ නැති එක අඩුවක්. ඉතින් දකින ප්‍රේක්ෂකයාය දකින්නේ වැරදිකාරියක් විදිහටම තමයි කියලයි ඇය අවසානයේ පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.